දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. සබර්ගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ. යාපනයේ සිට කොළඹ බලා ධාවනයේ වෙමින් තිබූ මගේ ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ මදුරන් කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී ගින්න හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ බස් රථය තුළ සිටි මගීන්ට කිසිදු හානියක් සිදු වී නැති බවයි. ගාලුපාරේ දෙදියවල මාර්ගය ආසන්නයේදී ස්කෝපභෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී රියානතුරක් සිදු වුණා. අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුර සිදු වූ ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අලුත්ගම දර්ගා නගරයේ ප්‍රදේශයේ අදාළුවම රියානතුරක් සිදුව තිබෙනවා. වර්ෂාව හේතුවෙන් අදාළ වාහනය ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් නිලධාරීන් බව පවසමින් කටුනායක ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගේ දේපළ මංකොල්ල කැම් සිදු කළ පුද්ගලින් දෙදෙනෙකු තොටලංග ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. වැල්ලවායේ උතුර මහතැන්න ප්‍රදේශයේ වගා ඉඩමක තිබූ කෘෂිකාර්මික උපකරණ සහ විදුලි උපකරණ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.